තුන්හන්ස මට ප්‍රශ්න දෙකත් තියනවා දැනගන්න. එකටටමයි දැන් අපිට වැටහිලා මේ සසර ගමන කෙලවර කරගන්න ඕනේ කියලා කමටහන් වඩාගෙන යාම ආරම්භ කරනකොට පෙරට වඩාේ විඤ්ඥානය ප්‍රබල වෙන්න පුළුවන්ද හෙම ප්‍රබල වෙලා අර වෙනදාටත් වඩා වේගෙන් අපි යයුතු ගමනනමේ කලින් ආපු පැත්තටම ගෙන යන්න වැටයම වෙනකොත්. ඒම වන. වි්ඥානයේ නිකං ඉතුවට වඩා පහසුවෙන් ඕෝකකාත්තරි ඉන්න. විඥානය හැකි හැම උත්සාහයක් දරනවා හැම උපර වැට්ටියක් දාන විඥානයට තවදුරටත් පැවැත්ම පාත්තාගෙන යන්න ආහාර වෝයා ගන්න මොකොද දැන් අපි නියම් වසයෙන් සතරකමට නිවැඩ්ඩ කළොත්ට එම විඥානය දන්නවා. විඤ්‍යානයට ආහරනැතුව මියදී යන්න වෙන වගේ. ඉට එක නිසා විඤ්ඥානය හැම හැක අවස්ථාවක්ම හිටට වහල් වෙලා හැඟීමට වහල් වෙලා වි්ඥානයට ආහාරෝයාගන්න යනෝ මේ අවස්ථාව තමා අපි හරියට මදැනෙන යෝ සෝ මංසිිකාරයෙන් කටයුතු කරන්න ව යෝන ෝමංසිිකාරයෙන් කටයුතු කකිරීම නවත්න්නන ්‍යානයට බහල් වෙනෝගේෙන් තම හිතට හල් වෙලා හැගීමට වහල් වෙලා කටයුතු කරන්න හොඳද. ටක නිසා ඒ අවස්ථාව ටිකක් තමන් දැ ගණ්ඩුව. ඇ හැම කෙනෙකොටම නේ යම්මාකාරයකට සමහරුන්ට ඉබේම ව්‍යාපත්්‍යයසයනවා ඒ පෙර පුබ්්‍යයට ත ගුණ්ජතා ශක්තිය තියෙනවා. පෙර මේ හොඳට දැනගෙන හකන තියෙනවා. න සමාහරුන්ට කටිකක් අමාරුවෙනවා. එක තමයි කිව්වේ පිටකෝබිලසේ කියල පස්සේ ටියපු කොතත් තියෙනවා මේ තියෙනවා දුක්කාපටිබදා සුකාපටිබදා. ධඥ්ඥා පටිබදා කිප්පා පටිපද. මේ විදියට හතරක් විග්‍රාහගලට. තියක නිසා සමාරු කෙනකට අ මෙතෙක්කල් අර විඤ්ඥානයට ආරදිද ආපු එක මිඩී නිදහස් වෙනකට සුකාපටිපදාවක් වෙනවා. සමාර වෙනකට දුකාපටිපඩා අ දුකාපටිබදානන් ඒ පුද්ගල අර විඥානයේ නිකං ලේසියෙන් අත්තරන්න තවදුරටත් මඥානය උත්්‍රහැ දරන්නු. ඇ ඒවිදිියයට මේ දෙපැත්තත් තියෙනවා එතන දුවතාවයක් තියෙනවා දෙපැත්හම තියෙනු. ඒ අනුව තමගහිතට සමහර විටක මේ සතරකමටන් කරන්න පටන්ගත්තාම ආරම් මේ ලොකු අමාරුවක් අපාසුවත් තියෙනවා ඒ ටිකක් දුක්කා පටිපද. එක තේරුම් ගන්නම සමහරගෙනකුට මේ රතරකම් ටාන කරනකොට ඒක බොහොම සුව නිරාමිෂ සුවයක් දැන්න සුකා පටිපදා. දෙපැක්තම්ම දයනවාමස් ඊළඟ ප්‍රශ්න ස්වාමිණය මයන් ගනයට අපගේ ගෝතතුම් බුදුපාණන් වහන්සේ වැඩ පස්ථාවේ අපි දැනගෙන දවුණේ ඔබහන්සේ පෙර දේශනාවල සඳහන් කළා ආශ්චර්යන් මවන් දෙපා කියලා විනයක් හිටම් පණ පැෙනවයි කියල් එතකොට හලන බදුරජන් වහන්සේ යක් අ කෝත්්‍රකයන් හොමට වෙල්ල ගින්දරමැව්වා ඒවගේ ඉදිවල් කලය බය කරලා ද ඒ සිංහල බාසාාවට මේක පරිවට්‍රනය කරනු කොට මේ යමක මහා පාටිහාරයේ ඥානයෙන් බුදුහාමුදුරුවෝ කතවිතු කලාා කියන්න. අ දේශයෙන් බෛරයෙන් රත්වෙච්ච යක්ෂකෝත්්‍රිකන්ට මෙටතාානුසතිය මෙත්‍රීතක් පතුරලා මේ‍රත. කරන්න ගටයුතු කළා. ඒකයි. ඒක සිංහලට පරිවත්තනය කරන කොට කිව්වේ යමකමහා පාටහරයේ ඒක වගේමයි අර සාක්‍ය කෝලිට යුද්ඩේ ඩීට් අදෝය මොකදද මේ ගමනත් L යුද්ධේ අමසාන් වන කොට මොකද්ධාර වතුරෝලට ප්‍රශ්නයාමේ කොහේද නවල්. මවි ඒතනත් ඔය සිද්ධමයිුනේ එදත් ඕකමයි යනේ ඔය මහාවැලිකගේ වතුරට ඔය දෙපැත්ව මිනිස්සු ගහ ගත්තා. ඒවගේ කංමයි මේ දත්වනේ ඉට එටෙන්ඩිත් බදු හාමුදුරුව කළ මේ යමක මහා පාටිහාරියෙන් ඥානේ මේ දෙපැත්තම දේශයෙන් මෛරයෙන් කකෝධයෙන් රත්වෙලා මත්ව රති විච්චමමුලාාවේ බුදු හාමුදුරුව ඒකට විරුද්ධ වූ යමක මහා පාටි හාරිය ඥානය පාත්තල මෙත්සිතක් ප ඇත්තුව සිංහලට පරිවත්තනය කර පුුමිණාකිවේ බුදුහාමුදුරන්ගේ එකරෝම කූපයකින් ගිනු තල් කණඩක්ෂේ ගින කණ්ඩක්කාව එතනම අනිකරෝපක බූපෙන් තල්කණඩක්ෂේ ජනකසක්කා වගේ. එම ටම පරිවර්තනය කළේ. ුව මේ අභ්‍යත්භූත පරිවත්තකයන්ගේ බැරිටි දේවල් බඩිවත්තකව දැනක නීටේනය මොකද මේක කියලා. ඒඒවගේ දේවල් දැන් තරහ තියන ැන බදුහාමුදුුව තහහා සියලු දෙනගේ තරහට උඩින්යන්න. මේ අනුසතිය මෛත්‍රය පැටුව එකකල එතකොට සමිණ අපි දැකපු මහාවන්සේ දැ කියව මහන්සේ නවවිස්තර හොමතියෙන තර අප ඉංගලන්තන්ගෙනාව මහන්සේ සඳහා වන්න උපහන්සේ කියන විදියට දැන් මෙහෙමයි වෙනස මහාවන්සේ ඔය දැන් ඊය දැක්ක මහාවන්සේ කිසිම තැනක වචන කඩලා නැත්ත මාතෘකා දාලා නැත සූත්‍රයක මාටෘුකාවක් කොහේවද දාල නෑ කොටසත් දාලන. පස්සෙලියපු මිනිස්සු ඔක්කොම වචන කැඩුව ඒ මිනිස්සුන්ට ගැලපෙන තැන්වලි. දැන් නමුූ තස්ස බගෝඩ වරාතව සම්මා සම්බද්ලසි ගැන එක වචනය. කැඩුව. නමෝ කැඩුව. තස්ස කැඩුව. භගවතු කැඩුව. අරහතු කැඩුව. සම්මා කැඩුව සම්බුද්දස්ස කැඩුව. එටකොට අත්තේ වෙනස් වුනම්. එකයි ුණ. එම ස්මෙන් උබාසිලදීක ලැබින්. මේක කැඩුවේ නැටී දහම පෙළ දහම් බුද්ධ දේශනාව පෙළ දහම්. එක පෙළට ලිය්වා ගැඩුවේ නෑ කොහේව. පස්ෙකාලෙක දම දෙ නියග මේ පෙළ කැඩුව පෙ දැ දම. ඔබ දැන් ොහේ හරි තාලපුස්තකය මේ පුස්කොළපොටක් කියන්නේ පුස්කොල පොතක් එක පාට්ට අපිට දැක්ක ගමන් කියන්න පුළන් මේ කොයි කාලද ලිය්ේ කියලා වචන කඩල තියෙනවා නම් ඒ එක්කෝ දමලනිය යාපහුවේ පස්ස ලියපු පට වචන කටල නැත් නම් ඒක මුල් අන්ුරාධපුරේකේ ලියපු නියම පෙළදහම තියන පොට. මහාවන් සත්්‍ය එමයි දීපන්සත්ේ මයි ඒ මහවන්ස දීපන්ස මුල්කාල දියප්පුවා පෙළ දහම පෙළ තියෙන්නේ මගදීපෙළ ලියලදෙන් එක පෙළට. න පස්සෙ කාල වා ඔක්කොම් වච්චන කටලවෙන් කරලා ජියල තියෙන. ඒව පස්ස කාලෙක නියප්බ්වා. මේ මිනිස්සු දැනගඩි හිටියනෑ මේ මේ වචන කඩනය එක යම් මාකාරයකට වටදක් වෙනවා කියන. එනිසා පෙළ කැඩුව අවසරයි.